කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට එකම විසඳුම එන්නත් කරණය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥවරුන් වැඩි දෙනාගේ සහ ලෝක සම්මත ක්‍රමවේද අනුවත් පිළිගත් මතයයි. ලෝකයේ එන්නත් ලබා දෙන රටවල් අතර ඉහළම තැනක අපි සිටිනවා. මේ වන විට වයස 30න් ඉහළ 98ක් පමණ පිරිසකට එන්නත ලබා දී තිබෙන අතර 43ක් පමණ පිරිසකට දෙවන එන්නතදී තිබෙනවා. අගෝස්තු 31වෙනිදා වන විට 81කට වැඩි පිරිසකට දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට හැකියාව තිබෙනවා. සැප්තැම්බර් මාස 10වෙනිදා වන විට 100කට දෙවන එන්නත දෙන්නට පුළුවන්. මේ සියලු බාධක මැද්දේ අපට ජනතාව ජීවත් කරවීමේ වගකීමක් තිබුණා. අපි ඒ වගකීම පැහැර හැරියේ නැහැ. මේ අසීරු තත්ත්වයේ යටතේ රජය කිසිම විටක මිලියන 1.4කට වැඩි රජයේ සේවකයන්ගේ වැටුප් අඩු කරන්නට හෝ දීමනා කපන්නට කටයුතු කළේ නැහැ. අපේ විදේශ විනිමය ආදායම අඩු වුණාට අපි රජයේ ණය වාරික පැහැර හැරියේ නැහැ. රට නැවත වරක් සම්පූර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථික බරපතල අර්බුදයකට ලක් වෙනවා. එය මේ රටට දරාගත හැකි තත්ත්වයක් නොවේ. සම්පූර්ණයෙන් රට වසා දැමීම තුලින් වන බලපෑම ජනතාව තේරුම් ගත යුතුයි. ඒ වගේම මෙතෙක් කල තම ජීවිත අවදානමද නොතකා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලුම සෞඛ්‍යාංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගය කොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කළ සෞඛ්‍යාංශවල සියලුම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමද ගෞරවය පුද කරනවා. රෝගයෙන් මියගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60ට වැඩි අයයි. මේ නිසා නිදන්ගත රෝග තිබෙන අවුරුදු 60ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. මෙය වැඩ වර්ජන උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණක්. රට අරාජික තත්ත්වයට පත් කරන්නට සූදානම් වෙන්න එපා. ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුව හොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම කරන්නට සූදානම් වන්නයි මා ඉල්ලා සිටිනවා. එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කෝවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.